පුතාල හැමෝමම ස්ටඩි විත් මාෂා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් දරුවනේ, ඔන්න අද මම අලුත් වීඩියෝ මාලාවක් ඔයාලට අරගෙන එන්න හිතුවා. ඉතින් මේ වීඩියෝ මාලාව මම වැඩියෙන්ම කරන්න හිතුවේ මගේ 11 වසර දරුවන්ගේ ඉල්ලීමක් විදිහට. අපි අද ඉගෙන ගන්න යන්නේ Pascal programming ගැන. ඉතින් මේ වීඩියෝ එක පටන් ගන්න කලින් මම දුලපතලට මතක් කරන්න කැමතියි මේ වීඩියෝ මාලාව බලන්න කලින් ඔයාල අනිවාර්යෙන්ම අපේ ප්‍රෝග්‍රෑමින් වීඩියෝ ටික බලලා සූදානම් වෙලා Pascal පටන් ගන්න. එතකොට පුතාලට පුළුවන් මේ Pascal ප්‍රෝග්‍රෑමින් වල එන ටර්ම්ස් වල ගැටලු ගොඩක් දුරට විසඳ ගන්න. එතකොට දරුවනේ අපි මුලින්ම අද කතා කරනවා ඩෙන්ටිෆයර් එකක් කියන්නේ මොකක්ද? identifier එකක් define කරද්දී ඒ කියන්නේ identifier එකක් ලියද්දී අපි පාවිච්චි කරන්න ඕන කරන rules වගේයක් ගැන. හරිද? එතකොට දැන් දුලපුතාල හිතනවා ඇති මොකද්ද මේ identifier එකක් කියන්නේ කියලා. identifier එකක් කියන්නේ අපි පොදුවේ variable එක, එහෙම නැත්නම් constant එක, එහෙම නැත්නම් ඕනම program එකක් හඳුන්වන්න පොදුවේ පාවිච්චි කරන නමක්. දැන් variables ගැන අපි අපේ programming videos වල ඉගෙනගෙන තියෙනවා. variable එකක් කියන්නේ අපි පොදුවේ කාව හරි හඳුන්වන්න භාවිතා කරන දෙයක්. example එකක් විදිහට අපිට කාගේ හරි age එකක්, එහෙම නැත්නම් වයසක් define කරන්න ඕනේ නම් අපිට පුළුවන් age කියලා variable එකක් පාවිච්චි කරන්න. හරිද? එතකොට මේ variables හඳුන්වලා දෙන්නත් අපිට identifiers පාවිච්චි කරන්න පුළුවන්. දැන් Pascal වලදී දරුවනේ pseudo codes වගේ නෙමෙයි මෙතනදී අපි මේ identifier එක ලියද්දී පාවිච්චි කරන්න ඕන rules කිහිපයක් තියෙනවා. මේ rules පාවිච්චි කරේ නැත්නම් අපිට අපේ විභාගෙදී ලකුණු හම්බ වෙන්නේ නැහැ. හරි, අපි වැඩි කතා නැතුව අපේ පළවෙනි rule එකට යමු. මේ බලන්නකෝ, පළවෙනි rule එකේ අපිට දීලා තියෙනවා reserved words cannot be used as identifiers. මේක හරිම වැදගත් rule එකක් දරුවනේ. කිසිම දවසක අපේ reserved words, එහෙම නැත්නම් අපි පාවිච්චි කරන keywords identifiers විදිහට පාවිච්චි කරන්න බෑ. එතකොට මම ඔයගලන්ට මේ keywords ගැන කලින් වීඩියෝ එකකදීත් කියලා දුන්නා. keyword එකක් කියන්නේ අපේ මේ Pascal language එක අපිට define කරලා තියෙන, අපිට වෙන් කරලා තියෙන වචන. එතකොට Pascal අපිට දීලා තියෙන වචන අපිට identifiers විදිහට පාවිච්චි කරන්න බෑ. example එකක් විදිහට මම ඔයගලන්ට පෙන්නලා තියෙනවා array කියන word එක. එතකොට array කියන word එක keyword එකක්. එයාව අපිට identifier එකක් විදිහට ගන්න බෑ. දෙවැනි එක else කියන word එක. එතකොට අපි දන්නවා අපි ඉගෙනගෙන තියෙනවා if else. හරිද? if else කියන වචන අපිට පාවිච්චි කරන්න බෑ identifier එකක් විදිහට. මොකද ඒවා reserved words. තුන්වැනි එක මම දීලා තියෙනවා string එකක්. strings ගැන අපි ඉගෙන ගන්නවා ඉස්සරහට. string එකක් කියන්නේ data type එකක්. එතකොට මේ වගේ දේවල් අපිට identifier එකක් විදිහට පාවිච්චි කරන්න බෑ. මොකද ඒවා reserved words. ඒවා කලින් Pascal විසින්ම වෙන් කරගත්තු වචන. දැන් අපි බලමු අපේ second rule එක. identifiers should start with english letters. එතකොට මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි දරුවනේ අපේ identifier එකක් හැමතිස්සම english letter එකකින් start කරන්න ඕනේ. එතකොට අපිට කිසිම දවසක බෑ මේවා numbers වලින් symbols වලින් පටන් ගන්න. එතකොට ඔයගලන්ට කැමති නම් capital english letter එකකින් පටන් ගන්නත් පුළුවන්, simple english letter එකකින් පටන් ගන්නත් පුළුවන්. එතකොට මම ඔයගලන්ට මෙතන පෙන්නලා තියෙනවා h කියන එක capital a වලින් ලියන්නත් පුළුවන්, simple a වලින් ලියන්නත් පුළුවන්. එතකොට මේ දෙකම හරි. මේ බලන්නකෝ අපේ තුන්වෙනි rule එක. identifiers can contain numbers and underscores. මතක තියාගන්න ඕන වැදගත් දේ තමයි අපි අපේ පළවෙනි අකුර ඉංග්‍රීසි වලින් ලියුවට පස්සේ ඊළඟට මැදට අපිට කැමති number එකක් ඒ වගේම underscore එකක් පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී දරුවනේ numbers සහ underscores පාවිච්චි කරන්න පුළුවන් වචන දෙකක් මැද්දට, එහෙම නැත්නම් පළවෙනි අකුර ලියලා ඊළඟට තියෙන කොටසට. හරිද? හැබැයි කිසිම දවසක මං කලින් කිව්වා වගේ
number එකක් underscore එකක් සහ වෙන කිසිම symbol එකක් identify එකක් ආරම්භ කරද්දී පටන් ගද්දී දාන්න බෑ. හරිද? ඔගලන් හිම දැම්මොත් එක වැරදි. හරි. දැන් අපේ හතරවෙනි rule එක. Identifiers are not case sensitive. එතකොට මේ වචන නම් ඔගලන් කලින් සමහරක් විට අහලා නැතිවත් ඇති. අහලා තියෙන්නත් පුළුවන්. අපේ මේ තියෙන Pascal programming වල තියෙන විශේෂත්වය තමයි දරුවනේ capital වලින් h කියලා ලිව්වත් simple වලින් h කියලා ලිව්වත් Pascal එයාව සලකන්නේ එකම වචනයක් විදිහට. හරිද? ඒ කියන්නේ capital simple අකුරු දෙක වෙන වෙන වචන කියලා මෙයා සලකන්නේ නැහැ. මේ වචන දෙකම එකක් විදිහට තමයි Pascal හිතන්නේ. එකයි අපි කියන්නේ Pascal programming case sensitive නෑ කියලා. හරිද? එතකොට මම මෙතන ඔයගලන්ට පෙන්නලා තියෙනවා age underscore 96. මම එක simple වලින් ලියලා තින්නේ. මෙයා වගේම මම මේ capital letter එකකින් පටන් ගත්තු age underscore 96 කියන එක. මේ දෙන්නම එකක් විදිහට තමයි Pascal සලකන්නේ. බලමු අපේ rule number 5. Cannot contain any spaces between the words. හරි. මේක විශේෂ කරුණක් දරුවනේ මොනම හේතුවකටවත් identifier එකක් මැද්දට අපිට space එකක් තියන්න අයිතියක් නැහැ. හැමතිස්සෙම මතක තියාගන්න ඔගලන්ට space එකක් වෙනුවට underscore එකක් දාන්න පුළුවන්. හැබැයි දැන් මේ බලන්නකෝ මේ වචනේ age 96. age එකයි 96 එකයි මැද්දට ඔගලන් space එකක් තිබ්බොතින් මේ identifier එක වැරදි. හැබැයි ඔගලන්ට පුළුවන් age එකයි 96 එකයි මැද්දට underscore එකක් දාලා ලියන්න. එහෙම නැත්නම් ඒ දෙන්නගේ මැද්දට ස්පේස් එකක් නොදා ලියන්නත් පුළුවන්. ඒක ඉතින් විශේෂ කරුණක්. ඔයාලා මේවා හොඳට මතක තියාගන්න ඕනේ. හරි දරුවනේ දැන් අපි යමු අපේ රූල් නම්බර් 6 එකට. Cannot include symbols except the underscore. මම ඔයාලට කිව්වා කලින් අපි identify එකක් ලියද්දී අපිට underscore එක පාවිච්චි කරන්න පුළුවන්. Underscore එක ඇරෙන්න වෙන කිසිම සිම්බල් එකක් identifier එකක් mention කරද්දී identifier එකක් declare කරද්දී ඒ කියන්නේ identifier එකක් අඳුන්වලා දෙද්දී අපිට පාවිච්චි කරන්න බෑ. මේ බලන්නකෝ මම මේ age 96 එක මැද්දට at sign එකක් දාලා තියෙනවා. එතකොට මේක වැරදි. at කියලා සිම්බල් එකක් Pascal ට අඳුර ගන්න බෑ. Pascal at කියන සිම්බල් එක දන්නම හැබැයි identifier එකකට දැම්මම එයාට ඒක අඳුර ගන්න බෑ. ඒ වගේම මෙතන මම දාලා තිනවා dollar symbol එක. මෙතන hash sign එක. හරිද? මෙතන brackets. මේ කිසිම symbol එකක් අපි mention කරන්නේ නැහැ. අපි identify එකක් ලියලා දක්වනකොට. ඒක ඔයගොල්ලන් පැහැදිලිව මතක තියාගන්න ඕනේ. මොන්න අපේ 7 වෙනි rule එක, අපේ අවසාන rule එක. Identifiers should be meaningful. අපි දන්නවා අපි මේ program එක ලියද්දී තව කෙනෙක්ට මේක බලලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒ හේතුව නිසායි අපි meaningful තේරුමක් සහිත identifiers පාවිච්චි කරන්නේ. example එකක් විදිහට ඔගලන්ට එකතුව ගන්න ඕනේ නම් ඔගලන්ට පුළුවන් sum එහෙම නැත්නම් total කියන මෙන්න මේ identifiers පාවිච්චි කරන්න. එතකොට මේ බලන්නකෝ ඔගලන්ට මේ දක්වනවද පැත්තේ පෙන්ලා තිනවා E96 L9685. එතකොට මේවා දැක්කම දරුවනේ කිසිම තේරුමක් නැති identifiers. හරිද? එතකොට මේවා හරි මේවා ලියන්න පුළුවන්. එතකොට මේවල කිසිම තේරුමක් නැහැ. ඒක නිසා හොඳට මතක තියාගන්න අපි identify එකක් define කරද්දී තේරුමක් සහිත වචනයක් ගන්න ඕනේ. වයසට අපිට age කියලා කියන්න පුළුවන්. කවුරු හරි student කෙනෙක්ගේ පළවෙනි නමකට අපිට F name එහෙම නැත්නම් first name කියලා ගන්න පුළුවන්. මොකක් හරි නම් එකකට නම් එහෙම නැත්නම් N කියලා ගන්න පුළුවන්. හරිද? ඒ වගේ meaningful දෙයක් ඔයාලා හැමතිස්සෙම පාවිච්චි කරන්න පුරුදු වෙන්න. හරි දරුවනේ. ඉතින් අද අපි ඉගෙන ගත්තා Pascal වල එන මේ identifiers කියන්නේ මොනවද කියලා. ඒ වගේම දැන් අපි දන්නවා identify එකක් ලියද්දී අපි පාවිච්චි කරන්න ඕන rules 7ක්. හරිද? ඉතින් මම හිතනවා ලබන සතිය වෙද්දී ඔයාලා මේ rules 7 හොඳට පුරුදු වෙලා ඊළඟ lesson එකට ලෑස්ති වෙලා ඉඳී කියලා. ඉතින් පුතේ ඊළඟ වීඩියෝ එකත් එක්ක ඉක්මනටම හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.